අපි බලාපොරොත්තු වෙනවා මැයි දිනය මැයි පළවෙනිදා කොළඹ මාලිගාවත්ත පොලිසිය ඉදිරිපිටදී පවත්වන්න. මේ සඳහා බලාපොරොත්තු වෙනවා රටේ නන්දිසෙන් ලක්ෂයකට වැඩි සජ්ජාතික පක්ෂයට හිතවත් සම්බන්ධ සීලුම් පිරිස එකතු කරගන්න. වසරේ විශාලතම මැයි රැලිය පවත්වන්නට ජනාධිපතිතුමා හැටියට නෙමෙයි, තුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට මේ දිනේට සහභාගී වෙනවා. එතුමාට ඒක සහභාගී වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ නායකයා. සමහරු මේ දින දෙක තුන තියෙනවා, හතර පහ තියෙනවා. මං හිතනවා මේ පළවෙනිදා තියෙන එකම වේදිකාව මේ රටේ සියලු ප්‍රගතිශීලී වාමාංශික දේශමාමක ජාතිමාමක බලවේගවලට ආරාධනා කරනවා. එකම මේ දින වේදිකාව තමයි කිරුළපනදී රැස්වෙන මේ දින වේදිකාව කිරුළපන ක්‍රීඩාංගණය. ප්‍රධාන මැයිදින රැලිය පවත්වන්නේ කොළඹ චතම් වීදිය මූලික කරගෙන තමයි පවත්වන්න සූදානම් කරලා තිබෙන්නේ. අපේ පෙළපාලිය ගුණසිංහපුර ක්‍රීඩාංගණයේ සිට ආරම්භ වෙනවා. ඒත් එක්ක බලාපොරොත්තු වෙනවා ලක්ෂයකට අධික මහජනතාවක් මේ මැයිදින රැලියට සහභාගී වේවි කියලා දිවයිනපුරා මේ සඳහා එකතු වෙන්න නියමිතව තිබෙනවා. අපේ ඊළඟ මැයිදින රැලිය මේ වතාවේ වතුකරේ ජනතාව නියෝජනය කරමින් තලව කැලේදී පැවැත්වීමටයි සූදානම් කරලා තිබෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සහෝදර පක්ෂ විසින් පවත්වන මැයි රැලිය මැයි පළවෙනිදා සවස දෙකට බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වන ලබනවා. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව තවත් සහෝදර පක්ෂ 14ක් අපිත් සමග එකතු වෙනවා. මේ රටට ආදරය කරන ජනතාවගේ බලය පෙන්වීම තමයි අපේ මේ මැයි දිනේ අරමුණ. තර්ජන වලින්, ගර්ජන වලින්, හිංසා පීඩා වලින් නතර කරන්න බෑ කියන ඒ පණිවිඩය අපි රටට දෙන්න මෙවර මැයි දිනේදී කටයුතු කරනවා. මෙතර මැයි දින රැලි හා පෙළපාලිවල ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් ප්‍රතිනිධිනි නිහල් තල්දුව මහතා මෙලෙස අදහස් පළ කළා. පොලිස් කොට්ටාශ 19ක පොලිස් වසම් 35ක් ආවරණය වන ආකාරයට මේ රැලි සහ පෙළපාලි පැවැත්වෙන බවට මේ වන විට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මේ රැලි 19ක් පැවැත්වෙනවා. ඊට අමතරව මේ දින පෙළපාලි 21ක් පැවැත්වෙනවා. සැමරුම් උත්සවත් 19ක් පැවැත්වෙනවා. පොලිස් නිලධාරීන් අපි බලාපොරොත්තු වෙනවා 6000කට වැඩි සංඛ්‍යාවක් කොළඹ නගරය තුළ රථවාහන නිලධාරීන් ඇතුළු යොදවන්නේ. වගේම විශේෂ කාර්ය බලකා නිලධාරීන් 300කට 350කට වැඩි සංඛ්‍යාවක්. ඒ වගේම අවශ්‍ය වුණොත් පමණක් හමුදාවෙත් සහාය ලබා ගැනීමට කටයුතු කරනු ලබනවා. දිවයිනපුරාම පොලිස් නිලධාරීන් ගත්තොත් තවත් අමතර 2500 3000කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනපුරාම සම්බන්ධ වෙනවා මේ මැයි රැලි සහ පෙළපාලි සම්බන්ධයෙන් ආරක්ෂා ලබා දීමට. රටගල් විදිහට අපි මාර්ගයන් හඳුන්වීමේදී අපි අපේක්ෂා කරන්නේ මේ මාර්ගයේ දෙපස හෝ එක් පසක් පමණයි අපි ලබා දෙන්නේ. මොකද මාර්ගයේ රථවාහන සාමාන්‍ය ගමනාගමනයට බාධා නොවන ආකාරයට තමයි මේ රථගල් සඳහා වාහන ලබා දෙන්නේ. ඒ වගේම තමයි මේ දිනේදී යම්කිසි ආකාරයක ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ගැටුමක් නැත්නම් එවැනි ක්‍රියාවක් සිදු වුණොත් පොලිසිය ඉතාම තදින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය PD සිරිසේන ක්‍රීඩාංගණයේ ඉදිරිපිට නව ප්‍රදීපාගාර පාර තමයි රැලිය පැවැත්වෙන්නේ. මාර්ගයේ වසීමට සිදුවෙනවා සංගරාජ හන්දියෙන් ප්‍රදීපමාවතට ඇතුල් වෙන එක. ඒ වගේම ජුම්මා මජිද් හන්දියෙන් ප්‍රදීපමාවතට ඇතුල් වීම. ඒ වගේම සංගරාජ හන්දිය සහ ජුම්මා මජිද් හන්දිය ඇතුළු අතර ඇති සියලුම අතුරු මාර්ගවලින් දෙවන මාර්ගයේ වසීමට සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ සම්බන්ධයෙන් ස්ථානයේ කැම්බල් ක්‍රීඩාංගණය පෙළපාලියක් පැවැත්වෙන්නේ නැහැ. මාර්ගය මේ ආසන්න කොහොත් වසීමක් සිද්ධ වෙන්නේ නැහැ. යෝක් වීදියේ ඉඳලා CTO හන්දිය දක්වා කොටස වසන් සිද්ධ වෙනවා. FR සේනානායක මාවත ධනපාල වට්‍රවුම, සොයිසා වට්‍රවුම, හෝර්ඩන් වට්‍රවුම් ප්‍රදේශයෙන් මාර්ගය වැසෙනවා. කොළඹ නගරයට බස් රථ පමණක් 6800ක් පමණ අපේක්ෂා කරන බව තමයි සියලුම සංවිධායකවරුන්ගේ තොරතුරු අනුව අපිට දැනගන්න තියෙන්නේ. ඒ හා සමාන සැහැල්ලු රථවාහන ප්‍රමාණයකුත් කොළඹ නගරයට ඇතුළු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රථවාහන නිලධාරීන් 1200කට වැඩි ප්‍රමාණයක් එදින අපි රථවාහන රාජකාරිය සඳහා යොදවලා තියෙනවා. එක ඉල්ලීමක් කරන්න තියෙනවා සාමාන්‍ය මහ ජනතාවගේ මේ රැලි වලට සහභාගී නොවන උදෑසන 11න් පස්සේ වගේ තමන්ට අත්‍යවශ්‍ය ගමනක් නැත්නම් බොහෝ දුරට කොළඹ මාර්ගයට අවතීර්ණ නොවී සිටීම ඉතාම සුදුසු දෙයක් බවට මම මේ අවස්ථාවේ පවසා සිටිනවා.